ආයුබෝවන් ඔබට රාවණා රජුන් ගැන තොරතුරු හොයන ඔබ ඇසේ යුතුම කතාව. ඉතින් ඔබ අපව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල ඇති බෙල් සලකුණ ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් අපි යමු අපේ කතාවට. ඔයාලා දන්නවාද යාළුවනේ රාවණා රජු අහස පොළව මුහුද යන සියල්ල ජයගත්තකි. ඔහු සතු වූ ගුවන් යානා ආකෘතිය රයිට් සහෝදරයන්ගේ අත්හදා බැලීම්වලද යම් තාක් දුරකට පෙන්වුම් කෙරේ. ගුවන් යානා ආධාරයෙන් රට රටවල දේශ දේශාන්තර තරණය කළ ලොව ප්‍රථම රජු ලක්දිව රාවණා හැටියට ඉතිහාසය ගත වේ. මුහුද ජය ගනිමින් තැනු විශ්මිත යාත්‍රා පෙළක් රාවණා සතු වින. ඒවා සකස් කිරීමට වෙනම බල ඇණියක් සිටි අතර මුහුම් පුරාණ නාග ග්‍රෝතික පෙළපතට අයත් වෙති. එසේ ගත් කළ රාවණ යුගයේ ලෝක ඉතිහාසයේ ඓතිහාසික යුගයක් හැටියට සටහන් වේ. අහසින් යාමට යානාද, මුහුදෙන් යාමට යාත්‍රාද, අමතරව වෙනම නිල යානා භාවිත කරන්නට තරම් රාවණා බල සම්පන්නයෙකු විය. ආචාර්ය මිරමුදෝ සඳහන් කරන පරිදි අගහරු ලෝකයේ රාවණා රජ නිරන්තර ආව ගිය ග්‍රහ ලෝකයකි. එහි යාමට විශේෂ ගුවන් මාර්ගයක් ලෙස ලකේගල සිට අහසට ගොස් ඇත. අගහරු ග්‍රහ ලෝකයෙහි ජලය තිබේද, ජීවීන් පවතීද, නිසරු විමද්ද යන පර්යේෂණ බටහිර විද්‍යාඥයන් විකල ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටි රාවණ රජ සමයේ පටන් අද දක්වාම අගහරු ග්‍රහ ලෝක ජීවීන් සිටින දියුණු තාක්ෂණයක් පවතින තැනක් ලෙස මිරමුදෝ සඳහන් කරයි. අගහරු ලොවින් පැමිණෙන්නා කියන ජීවීන් සහිත පියාඹන පිරිස නම් යානා මෙයට හොඳම උදාහරණයකි. ඒවා ලෝකයේ ඇතම් රටවල් ගුවන්ගත කරන ඒවා බව සමහරු කීවත් තාක්ෂණ පර්යේෂණයන් පවා මේ පියාඹන පිරිසි හෙවත් අද්භූත යානා පෘථිවියේ කිසියම් රටකින් ගුවන්ගත නොවන ඒවා බව තදින් විශ්වාස කරයි. පියාඹන පිරිසි පෘථිවිය කරා එන්නේ ඇයි? හුදෙක් මේවා අගහරු ලෝකයේ පර්යේෂණ මාලාය. යුරෝපා ඇමරිකා රටවල් අගහරු වෙත යානායවා නිරීක්ෂණය කරන්නා සේ අගහරු ලොවින් පෘථිවිය වෙත යානා පැමිණ පර්යේෂණ කරයි. ආචාර්ය මිරමුදෝ කියන පරිදි අපිට වඩා පර්යේෂණ අතින් අගහරු ග්‍රහලෝව මිනිස්සු වැඩි යාරනව සතකුම් ගානක් ඉදිරියෙන් සිටිති. අද අගහරු ලෝකයේ සමග කිසිම සම්බන්ධතාවක් නොවුනද රාවණා රජු අගහරු ලෝකයේ සමග කළ සම්බන්ධතා ගැන අගනා තොරතුරු සමුදායක් පැරණි පුස්කොළ පොත්හි සඳහන් වේ. එයින් එකක් සෝමචන්ද්‍ර බ්‍රාහ්මණයා විසින් කල්ලාටනාග රජ දවස ලියන ලද්දකි. කල්ලාටනාග යනු දේවානම්පියතිස්ස රජුගේ මුණුපුරාය. මෙය මුලින්ම රන්පත් ලියා පසුව ක්‍රමයෙන් රීදි තම ආදී පතිරුවල ලියමින් පැවත ආවකි. රාවණ කතා යන මේ පුස්කොළ ග්‍රන්ථයේ පාරම්පරිකව හිමිවීමේදී එය උභයසේකර පරම්පරාවේ මීමුක්තකුට හිමි වී ඇත. අද එය ආචාර්ය මිරන්ඩෝ සතුව තිබේ. විදේශයක සිය නැගණිය සමීපයේ තබා ඇත. එයට හේතුව පුස්කොළ පොත පිළිබඳ ආරංචියට ඇතැම්ම නිදන් ඇති තැන් සොයාගෙන පැමිණීම බව ඔහු සඳහන් කරයි. රාවණා රජුට අයත් මුහුද යාත්‍රා වැඩි ප්‍රමාණයක් ස්ථානගත කෙරුණේ ත්‍රිකුණාමලයේ මුල් කරගත් නැවත පිළිය. රාවණාගේ ගුවන් යානා ස්ථානගත කළේ කොහෙද? ඒ සඳහා ගුවන් කොට ගණනාවක් රට පුරා තිබිනි. විශේෂයෙන් වාරියකොළ නමින් ප්‍රසිද්ධ නරයත් වාරියකොළ නමින් විවිධ දිස්ත්‍රික්කවල පවතින ප්‍රදේශ රාවණා රජුගේ වාතයෙන් ගමන් කළ ගුවන් යාත්‍රා ස්ථානගත ප්‍රදේශ. නැගෙනහිර පළාතේ වාකරේ සහ තොප්පිගලද කුඩා ගුවන් යානා ස්ථාන ගත කළ තැන. මත්තල ගුවන්තොට ඉදි වූ තැනම එදා ගුවන්තොටක් තිබුණු බව ආචාර්ය මිරමුදු කියයි. විශේෂයෙන් රාවණා රජ දවස රට අභ්‍යන්තරයේ පියාසර කළ ගුවන් යානා ස්ථාන ගත කිරුණේ මත්තල ප්‍රදේශයේය. රාවණා රජ පිළිබඳ ඔබ නගන්නා තවත් පැත්තකට හැරෙමු. රාවණා රජ වැඩි වශයෙන් ආහාරයට ගෙන ඇත්තේ පළතුරු වර්ගයි. රාවණා රජගේ ප්‍රධාන පානය තැඹිලි සහ කුරුම්බාය. රජු ජලය පානය කර ඇත්තේ අල්ප වශයෙනි. එතුමා පානය කළ ජලය ලක්ගල ප්‍රදේශයේ සිට විශාල භාජන වල ආධාරයෙන් රජ මාලිගාවලට ගෙන ගිය බව කියැවේ. රාවණා රජතුමා කලකි කුරුම්බ මඳ ඉතා ප්‍රිය ජනක ලෙස ආහාරයට ගෙන තිබේ. එතුමා පළතුරු වර්ග ආහාරයට ගත්තද රියන් රබුතන් මැංගෝස් සහ අන්නාසි අප්‍රිය කළ බව සඳහන් වේ. රාවණ දේවාලවලට පූජා වට්ටි තබන්නේ නම් ඉහත පළතුරු නොතැබිය යුතු බව මිරමුදු සඳහන් කරයි. රාවණා සමයේදී තනකොළ ගසේ සිට සියලු පැලෑටි ගස් ඖෂධ හැටියට ගෙන තිබේ. ඒහි ශාක ආධාරයෙන් ඖෂධ වට්ටෝරු සකස් කොට ඇති අතර අදාළ ශාක කුමන රෝගයට ගැලපේද පමණක් තේරුම් ගැනීම ඥානවන්තව කළ යුතුය. රාවණා රජුරටේ විශේෂ ඖෂධ උයන් පවත්වා ගියකි. ඇහැල ගස් ලැබු ප්‍රදේශයේ ඇහැලේ කුලද, නාගස් ලැබු ප්‍රදේශයේ නාගහකුල ලෙසද උදාහරණ ලෙස දැකිය හැකිය. රාවණා රජුගේ ප්‍රධානම උද්‍යානය සිංහරාජයයි. අද එය වනාන්තරයක් හැටියට නම් කළද මේ රාජකීය උද්‍යානයකි. එබැවින් රාවණ අගත් නිරන්තරව මිනි සැරිසරණ බව ආචාර්ය මිරමුදෝ සඳහන් කරයි. රාවණ රජ තමාට හිල් ඇවෙන පරිදි ඇති කළ අලි කුටි ආදී සතුන් බොහෝ මිනි සිටියහ. අදටත් අලි මිල්ල කරගෙන සිටීමට භාවිතා කරන අලි භාෂාවේ වචන එදා යක්ෂ ග්‍රෝත්‍රිකයන් අලි හිල් ඇ කර ගැනීමට භාවිතා කරගත් ඒවා වේ. එකල අලි අල්ලා ගන්නට යක්ෂ ග්‍රෝත්‍රිකයෝ නොයෙක් මන්ත්‍ර භාවිතා කර ඇත. රජුට හිල් ඇ කරගත යුතු අලියාට මැදිරුව විට වූ හිල් ඇ වී උද්‍යානයේ සැරිසරා ඇත. රාවණ රජ සිටි මුර්ජාවෙන් අවදිව නිතර යන එන තැනක් ලෙසද සිංහරාජ උද්‍යානය දැක්විය හැකිය. එතුමන් සතුන්ට බොහෝ ප්‍රියකරන්නෙකු බැවින් යළි නෙගිට පසුවද රජු හිල්ලෑ කරගත් සතුන් විශාල ප්‍රමාණයක් සිංහරාජයේ සිටි. රාවණ රජ සිංහරාජයේ සිටින අවස්ථාවක් නම් මෙහි යන එන අයට සතුන්ගෙන් කරදර වීමට පුළුවන්. එයට හේතුව රජු හිල්ලෑ කරගත් සත්ව පන්තියේ රජතුමා දිවි හිමියෙන් රැක ගැනීමය. රාවණ සිංහරාජයේ සිටින අවස්ථාවල එහි ඉන මිනිස්සු විශේෂ ඇතැම් අලියතුන් වන මුර්ගයන් කෝපාවිෂ්ට වන්නේ මේ හේතුව නිසාය.
රාවණ රජු රටේ කොතන ඇවිද්දත් ඔහු සමග නිතර යන චරිතය නම් විභූති යක්ෂයාය. ඇතැම් විට විභූති යක්ෂයා රජු අදාළ තැනට යාමට පෙර එහි ගොස් අවශ්‍ය පසුබිම සූදානම් කරයි. එහිදී ඒ ස්ථානය රකින මනුෂ්‍යයන්ට ආශිර්වාදයද, කිලිටි කරන, නසා විනාශ කරන අයට දඩුවම්ද හිමිවීම සාමාන්‍ය දෙයකි. හුදෙක් විභූති යක්ෂයා යනු රාවණාගේ ප්‍රධාන ආරක්ෂකයෙකි. රාවණාට දෙන බාරහාර පවා පිළිගන්නේ විභූති යක්ෂයාය. රාවණාට යම් කෙනෙකුට දඩුවම් කළ යුතු බවයට සිතක් පහළ වුවහොත් රජු ඒ බව විභූතිට දැනුම් දේ. දඩුවම රජුට වුවමනා විදිහටත් වඩා හොඳින් විභූති යක්ෂයා ක්‍රියාත්මක කර දේ. එබැවින් රාවණාට අදාළ තැන අපිරිසිදු කිරීම, රාවණට ශාප කිරීම ආදිය පිළිබඳ විභූති යක්ෂයා පියවර ගනි. විශේෂයෙන් දඩුවම් ක්‍රමයක් හැටියට තමන් නැසීමට තමන්ගේ සිතුවිලිම පහළ කරවීම කරයි. එබැවින් කරන කියන දේ පිළිඳව හිතට එන අදහස් අනුව තමා කටයුතු කරයි. අවසානයේ තමාගේ විනාශය ළං වී ඇති බව තමාටම වැටහි. කෙසේ වෙතත් ලංකාරක්ෂක විභීෂණ දෙවියන් මෙන්ම තවත් ලංකාරක්ෂක දෙවි කෙනෙක් හැටියට සිහිමුර්ජාවෙන් නැගිට රාවණ රජුද සඳහන් කළ හැකිය. අවිනොගත් මිනිසුන් ආරක්ෂා කරන්නට රාවණ කැමැතිය. එබැවින් අවිගත්තවුන් නැසීමටත් අයුක්තිය පැරදවීමටත් රාවණ දෙවි ඉදිරිපත් වෙයි. ඉදිරි යුගය රාවණ දෙවි බලය ලොව බලසම්පන්න වන කාලයයි. එම කාලයේ රටේ සිදුවන දෙයින් රාවණගේ ශක්තිය ඔබට අවබෝධ කරගත හැකිය. අයුක්තිය වපුරන කාටුවත් රාවණාගේ සමාන නැතිවේ. යුක්තිය ඉල්ලන අය රාවණ පිහිට කැටුවොත් අවසි අයට රාවණ යුක්තිය විතුකොට දේ. ඒ සඳහා විභූති යක්ෂයා රාවණා සමග සිටි. රාවණාට කළ නොහැකි දඩුවම් විභූති යක්ෂයා විසින් ලබා දෙනු ඇත. විභීෂණ සහ දැඩිමුණ්ඩ යනු මහා රාවණාගෙන් පසු ලක්දිව පාලනය කළ රජවරුය. මහා රාවණාගෙන් පසු දීර්ඝ රාජ නාමාවලියක් ලංකාව සතුය. විජයට එහා රාජ පරම්පරාව මෙතෙක් කිසිවෙක් හෙළි නොකළ හෙළි නොවුනකි. මේ පැරණි රජ පරපුරට අයත් දැඩිමුණ්ඩ හා විභීෂණ රජවරු වර්තමානයේ දේවත්වයට පත්ව පිදුම් ලබයි. රාවණ රජ සිහි මුර්ජාවෙන් අවදි වී වසර පහක් පමණ නිසා එතුමාගේ දේවත්වය පමා විය. රාමා, හනුමන්ත යන අයට දේවාල ඉදිවී ඉන්දියාවේ මහා පරිමාණ වශයෙන් වන්දනීය පූජනීයත්වයට පත්වේ. අහස සිබින තරම් හනුමා ප්‍රතිමා, රාම ප්‍රතිමා ඉන්දියාවේ ඉදිවී තිබේ. රාම රාවණ යුද්ධයේදී රාම ජය ගැනීමන් සමග ඔහු ඉන්දියාවේ පූජනීය චරිතයක් ලෙස පැවත නිමිට වින. නමුත් යුද්ධයේදී සිහි මුර්ජා වී පරාජය ලැබූ විශිෂ්ට ඥානයක් තිබුණු රාවණ කාගේ හෝ වන්දනාවට පූජාවට පාත්‍ර නොවීය. හුදෙක් වත්මන් ලක්වැස්සෝද රාවණ පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. රාවණ පරපුර හිලාදක් ඇති, එවැන්නක් නැති බව කියති. මේ කෙසේ හෝ වේවා ලක්දිව කේන්ද්‍රකොට දැනුමින් විශිෂ්ට රාජ්‍ය අධිරාජ්‍ය බලය පැතිර වූ රාවණාව ලක්වැසියන් හැර අන් කවරෙක් පිළිගන්නද? රාම සමග සටන් කළ රාවණව ඉන්දියාව පිළිගන්නේ නැත. පිළිගත්තද ඒ අතරොස්සකි. විභීෂණ දැඩිමුණ්ඩ දේවස්ථානයට පත් වෙද්දී රාවණ දෙවියන් පිළිගත යුතු සාමය උදා වී ඇත. ආචාර්ය මිරෙන්ඩුව සමග ගොඩ නගන්නේ රටේ මේ දිනවල අතිශයින් කතා බහට ලක් කරන මතවාදයකි. අපට මේ රටේ මහා නායක හිමිවරුන් පිළිගත් විද්වතුන් පවා කතා කොට මේ පිළිබඳ ප්‍රසාදය පළ කළහ. ඉදිරිට ගලක් දෙකක්ද වැදුනහ. කෙසේ වෙතත් මින් පසු ලංකාවේ රාවණ වෙනුවෙන් දේවාල ඉදිරි රාවණ රජු ජාතියේ ප්‍රසාදයට පූජනීයත්වයට පත්වනු ඇත. එවිට වඩාත් වැඩියෙන් රාවණ ලංකාරක්ෂක රාජකාරිය සිදු කරනු ඇත. රටේ ජනයා පීඩා විඳින අයුක්තියට, අසාධාරණයට සාධාරණ විසඳුම් ලැබෙන යුගයක් ළඟදීම උදාවනු ඇත. අදට අපි මෙතනින් නවතිනවා. තවත් දවසක මේ වැනි වටිනා දැනුමක් රැගෙන එනතුරු ඔබට ජය. ස්වස්ති.